අපි අයිනකොට යුවන්ටි මන්ත්‍රීවරු ගාන 30000 ගන්නවා. ඒක නිසා දැන් සාධාරණත්වයේ ඔක්තෝබර්ලා ඉඳන් නැද්ද? මොනවා වෙනකට සාධාරණ අනුමාන පැය 6ක් පැය 12ක් වගේ දැන් 160 ගානක් හිටපු 160 ගානක් හිටපු සඳානේ දීමුජරත් නගමැතිතුමා අයින් කරේ තප්පර 10ක් අතුලත. ඒ වෙලාවේ හරි. ඉතින් අපි කියන්නේ මේ වෙලාවේ චැලෙන්ජ් කරන්න. හැබැයි චැලෙන්ජ් කරන්න පුළුවන් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ නෙවෙයි. කතානායකතුමාට පාර්ලිමේන්තු ක්ලාස් රූම් එකක් නෙවෙයි. එහෙම බෑ. දැන් අගමැතිතුමා අයින් කිරීම ක්‍රමයක් තියෙනවා. මොකද ක්‍රමේ? අපි ගිය අප්‍රේල් මාසේ රල් වික්‍රමසිංහ මහත්තයා අයින් කරන්න ගත්ත ක්‍රමවේද. අපි එතුමා අයින් කරන්න විශ්වාස බංග යෝජනා ගෙනාවා. අපි පරාජය අපි ඉල්ලලා බැස්සා. දැන් පාර්ලිමේන්තුව කැඳවුවොත් 16 හෝ ඊට පෙර හෝ එදාට පුළුවන් විශ්වාස බංග යෝජනාව බාර දෙන්න නිසි අසං සහිතව. එතකොට පක්ෂ නායකවරු රැස් වෙයි. පක්ෂ නායකව න්‍යායපත්‍රය හදයි. විශ්වාස බංග යෝජනාවක් ආවොත් ඒකට මුළු තැන දෙන්න එපයි. ඒක ඩිබේට් කරයි. ඒකෙදි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ විශ්වාසය තියෙනවා නම් එහෙමයි නැහැ එහෙම නැත්නම් ඒ වෙලාවෙත් මහින්ද රාජපක්ෂ මහත්මයාට ගෙන එන්න ආව විශ්වාස මංගලයේ මහින්ද රාජපක්ෂ පෙරදුනෝ ඒත් ඔටෝමැටිකලි රණ විකසික මහත් අගමැති වෙන්නේ නැහැ. ඊට පස්සේ ආපහු මෛත්‍රීපාල ශිෂ්‍ය මහත්මයාට එතුමාගේ මතය අනුව නාම දාන්න කියන දාන්න පුළුවන්.